අයුබෝවන් ඇපල් කඩේ නුවණ අදත්තාව ඔබත් එක්ක කතා බහකට. එතකොට අපේ කතාවට යන්න ඉස්සෙල්ලා මම ඔබලට හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් මගේ videos හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් click කරලා තියාගන්න මම video එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නව ගන්න පුළුවන්. එතකොට අපේ කතාවේ ඊයේ කතාවේ දිගුවක් විදිහට අද අපේ කතාව මෙන්න මේ විදිහට එක්කහ වෙනවා. ඒක තමයි විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල අද අමාත්‍ය මණ්ඩලෙන් නිර්පහැරීමක් කරා කියලා වල අපට නිවුස් එකක් දකින්න ලැබුණා. ඒක ඇත්තටම මේ ඊයේ කතාවේ දිගුවක් විදිහට තමයි අද මේ කතාව එන්නේ එළියට. එතකොට මේ කතාව මේ විදිහට එළියට එනකොට මේකේ තියෙන අනිත් කතාව තමයි ඇයි වාසුදේව නානායක්කාර ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අමාත්‍යවරු ඉන්දෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති එතන ඇවිල්ලා කතා කරද්දී සභාපතිගේ කතාවට අනුබල දෙන්න ඒ සියලුම මන්ත්‍රීවරු ගිහිල්ලා ඉන්දෙද්දී ඇයි එතකොට උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ විතරක් එළියට දාන්නේ කියන එක මෙතන ලොකු ඩ්‍රාමාවක් තියෙනවා කියලා ඔබලට ගම්ම්‍ය වෙන්න ඕනේ. මොකද මේක මේ රාජපක්ෂලා මේ විදියට ගේන්න ඒ වගේම ගෝඨාභය තනි වෙච්ච වෙලාවේ ගෝඨාභය පැත්තට ඉඳින්න ඕ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල ලොකු සටනක් දුන්නේ කට්ටිය තමයි. එතකොට ඒ සටනේ එක කෙලවරක ඉන්න වාසුදේව නානායක්කාර. එතකොට වාසුදේව නානායක්කාරට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව වාසුදේව ඒ ආකාරයටම ඉන්නත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සන්ධානයට ඉදිරිපත් වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිකුත් ඇමතිවරු ඒ විදිහට ඉන්නත් මොකද මෙතන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල එළියට දැම්මේ කියලා කතාව. එතකොට ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන තියෙන ලොකුම ඩ්‍රාම එක. මොකද අනික් කට්ටිය ඒ විදිහට දාන්න බෑ දැම්මොත් එහෙම ලොකු කාලකෝට්ටියකට මේ වෙනවා. නමුත් විමල් වීරවංශ කීරිවල කියන්නේ එතකොට උදේ ගම්මන්පිල කියලා කියන්නේ රාජපක්ෂලාට ඕන ඕන විදිහට නටවන්න පුළුවන් ඉත්තු දෙන්නේ බව ඔබලා හොඳටම දන්නවා. ඒ කට්ටිය තමයි ඕන වෙලාවක ගහන්නේ ජෝකර්ලා ගහනකොට. ඒ කට්ටිය තමයි ගහන ජෝකර්ලා. මොකද විමල් වීරවංශ කීරිවල කියන්නේ රාජපක්ෂලාගේ අල්ල නැටවෙන එක්තරා නියම ජෝකර් කෙනෙක් තමයි. එතකොට ඊට අමතරව උදේ ගම්මන්පිල කියන්නේ එහෙම ජෝකර් කෙනෙක් තමයි. මොකද ඕ කට්ටිය කවදාවත් ඕ රාජපක්ෂලාගෙන් ගැලවිලා එන්නේ නැහැ. මොකද දන්නව රාජපක්ෂලාගෙන් ගැලවිලා ඇවිල්ලිවල දැන් පාඩලිගාවට යන්න බෑ. හැබැයි රනිල්ලා ගාවට යන්න පුළුවන්. රනිල්ලට ආයි මේ මහ පොළවේ මේ භූදේශපාලනය තුළ ඔවුන්ට ගමනක් නැහැ. සජිත්ගාවට නම් යන්න පුළුවන්. සජිත්ගාවට ගියා කියලා මේ දේශපාලන ප්‍රවාහය තුල ඒ කට්ටියට ගමනක් නැහැ කියලා වෙලා හොඳටම දන්නවා. එතකොට මේ ගමන යන්න පුළුවන් විපක්ෂලත් එක්ක විතරයි. මොකද මහින්ද රාජපක්ෂ කවදාවත් ඕ දෙන්න අතාරින්නේ නැහැ. මොකද මහින්ද රාජපක්ෂ ඔතන ගිහිල්ලි වෙලා 2015 ජනවාරියේ එල්ලපු වෙලාවේ ඕ විමල් වීරවංශත් ඕ උදේ ගම්මන්පිලත් වාසුදේව නානායක්කාරයත් ප්‍රමුඛ ඕ හැත්තබුරුත්ත තමයි ගිහිල්ලි වෙලා ජනේලෙන් බස්සලි වෙලා කැවිලිව තුටිකක් දීලි වෙලා ඊට පස්සේ නුගේගොඩට එක්කන් ආවේ. ඒක නිසා ඕ අනිවාර්යෙන්ම ඕ කට්ටිය ඕ විදිහට මේ වෙනවා. හැබැයි මෙහෙම එතෙන්දි මේ වගේ දේකුත් අපිට කල්පනා කරන්න පුළුවන්. රාජපක්ෂලා කියලා කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න ගන් ඉඳලා පුකට පයින් ගහන ජාතියක් තමයි රාජපක්ෂලා කියලා කියන්නේ. මොකද ඒකට හොඳම උදාහරණ ඕන තරම් තියෙනවා මේ භූදේශපාලනය තුල අපිට ගන්නව නම්. ඒකට පළවෙනි පුද්ගලයා වශයෙන් අපි ගත්තොත් එහෙම විජිත් විජ්ජේමුනි සොයිසා. ඔහුගෙන් ගන්න තියෙන සියලුම දේවල් මෙහෙම කරගෙන ඔහුගේ මිනිස්සු හිරේ යන්න සලස්සලා ඔහු දේශපාලනය තුල රංජිත් මද්දුම් මණ්ඩාලත් එක්ක ඌවේ ගැටෙන්න හරි ගස්සලා ඌවේ ගෙඩිය පිටින් මහින්ද රාජපක්ෂලා කඩාගෙන ඉවරලා අවසානට කරදී විජිත් විජේමුණුසෝයි සට පුකට පයින් ගහන ඒ වගේ තත්ත්වයක් තමයි රාජපක්ෂලාගේ තියෙන්නේ. එතකොට රාජපක්ෂ කඳවුර රැකලා දෙන්න ඒ කියන්නේ දකුණු පළාත තුල ලොකු කාර්යභාරයක් කරන පුද්ගලයෙක් තමයි ජුලම්පිටි අමර කියලා වෙලා කියන්නේ. එතකොට ඔහු හිරේ යන්නෙම ඔහු කණ්ඩෙම් වෙන්නෙම ඕ රාජපක්ෂලාගේ කුණුකොඩවල් කරගහන්න ගිහිල්ලා තමයි. එතකොට රාජපක්ෂලාගේ කුණුකොඩවල් කරගහන්න ගිහිපු ජුලම්පිටි අමරේ අද නෝ ඩේට් ඒ කියන්නේ මරණ දඬුවමට ලක් වෙලා ඔහු බන්ධනාගාරගත වෙලා තියෙනවා. එතකොට මොවුන්ගේ බලය මේ තැන්ට ගේන්න ඊට පස්සේ බලය රැකගෙන යන්න බලය පාත්ත ගන්න ඒ අවශ්‍ය කරුණු කාරණා සම්පාදනය කරන දිලිත් ජයවීරගේ හිරු නාලිකාවේ දුමින්ද සිල්වා විතරක් නිදහස් කරනවා. එතකොට ඒ නිදහස් කරනකොට දුමින්ද සිල්වත් එක්ක ඇතුළට ගිය අනිත් කොල්ලෝ ටිකත් හිරබත් කරන්න තියෙලිවල. එතකොට දුමින්ද සිල්වා නිදහස් කරනවා. එතකොට ඒ රාජපක්ෂලාගේ කඳවුර රැකලා දෙන්න දකුණේ ලොකු මෙහෙවරක් කරපු ජුලම්පිටි අමරේ මරණ දඬුවමට ලක් කළා. එහෙමම ඔහු ජීවිතාන්තය දක්වා ඇතුළට දාලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති රාජපක්ෂලා කියන්නේ තමන්ගේ වැඩේ කරගෙන වල පුකට පයින් ගහන ජාතියක් තමයි රාජපක්ෂලා කියලා කියන්නේ. ඔවුන්ට කිසිම අනක් ගුණක් නැහැ එතනින් එහාට වැඩේ කරගන්න විතරයි. මට එක සැරයක් මතකයි මාවින් සිල්ලා කියන චරිතය එදා රොෂෙන් චානක ලංකාවේ මරණ වෙලාවේ වෙනකොට
මර්වින් සිල්ල හිටියේ ඉතාලිවල. ඒ පාර මර්වින් සිල්ලට කෝල් එකක් එනවා මර්වින් ඔබ කොහෙද ඉන්නේ? ඒ පාර කියන ජනතුමා මම ඉන්නේ ඉතාලිවල. ඔහේ මොනව කරනවද? ඉක්මනට මරෙන් ඔබ ලංකාවට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපි දාගෙන තියෙන. ඒ නිසා මේ ප්‍රශ්නේ හැන්ඩල් කරන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා ගෙහිලිවල මේක බහැලිවල මේක සෙටල් කරපන් කියලිවල. ඒ වෙලාවේ කවුද මර්වින් සිල්වාව ගෙන්නව ගෙනවල? මර්වින් සිල්වා ගෙනුත් ගන්න තියෙන ඔක්කොම වැඩ ටික අරගෙනවල. මර්වින් සිල්ලට කරෙත් ඕ විජිත් විජයමුණුසෝයිසට, ඒ වගේම දුලම්පිටි අමරලාට ඕ කට්ටියට කරන වැඩේම ඕ විදිහටම රාජපක්ෂවරු එතකොට මර්වින් සිල්ලරත් ඒ විදිහටම කරා. ඒක නිසා මර්වින් සිල්ල හොඳටම දන්නවා රාජපක්ෂල කියන්නේ කවුද කියලා. එතකොට රාජපක්ෂලාගේ මේ දැන් අද වෙච්ච දේ මෙන්න මේ විදිහට. එතකොට විමල් වීරවංශත් එතකොට උදේ ගම්මන්පිලත් එළියට දාලිවල්ලා අපිට හිතනවා මෙන්න මේ වගේ දෙයක් වෙනවා කියලා. මොකද වැඩේ බාර දුන්නා රැස්වීම හැමෝටම රැස්වීම. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඒක උපකල්පනය කළා. එක කොල්ලෙක් හොඳ ක්‍රියේටිව් පෝස්ට් එකක් දාලා තියෙනවා. වැඩේ මෙහෙමයි. රැස්වීමේදී හැමෝම ජනාධිපතිතුමා විවේචනය කරන්න ඕනේ. ඔයාලා ජනාධිපතිතුමාගේ වැඩවලට කැමති නැහැ කියන්න ඕනේ. 2024 සුපිරි බඩුවක් ඉදිරිපත් කරනවා කියන්න ඕනේ. එහෙම නැත්නම් ඡන්ද විශාල ප්‍රමාණයක් අපෙන් හැලෙනවා. ඒ ඡන්ද ටික රැක ගන්න ඔයාලට බාරයි. හරිද? ඒක අර්ථ විමල් වීරවංශට සහ උදේ ගම්මන්පිල, ඒ වගේම වාසුදේව නානයක්කාර මෛත්‍රීපාල සිරිසේන. මේ කට්ටිය හොඳට මතක තියාගන්න. මේවා තනිකර දේශපාලන ඩීල්. ඒක නිසා ඊට පස්සේ කියනවා ඒ ටික රැකුණොත් විතරයි ඔයාලා රැකෙන්නේ. ඒකත් හොඳට මතක තබාගෙන ඔයාලයි වැඩේ කරන්න. එහෙනම් ගුඩ් ලක් කියලා යන්න කියලා කියනවා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති මේවා ඇත්තටම ඩීල් තමයි. මොකද හේතුව ඩීල් කියලා කියන්නේම මොකද විමල් වීරවංශ කොහොමද මෛත්‍රීපාල සිරිසේන ගැන වේදිකාවල නැගලා කිව්වේ? මෛත්‍රීගේ ආයි අම්මමෝ නැති වෙන්න බැනලා ඒ වගේම කියන්න තියෙන උපහාස අපහාස ඔක්කොම කියලා කොහොමද එයා ඡන්ද කැම්පේන් එක කරේ? එතකොට එහෙම හිතපු මෛත්‍රී විමලුයි එතකොට දේශපාලනය කියන්නේ කොච්චර ජරා ජීර්ණ වෙච්ච තැනක්ද කියලා කියන්නේ. ඒ කියන්නේ අර ඕන ගූ ගොඩක් ලස්සන්ට ඒක අයිසිං කල්ලි වල කන තත්ත්වයක් තමයි තියෙන්නේ උන්ගේ දේශපාලන ගමන තකා. නැත්තම් විමල් වීරවංශ මෛත්‍රීපාල සිසේන්ට කියපු කතා ඇහුවනම් එහෙම ඇත්තනම මට එහෙම කිව්වනම් එහෙම මම නම් කවදාවත් ඔකුන් දෙක ගිහිල්ල වල ආයේ ස්ටේජ් එකවත් නගින්නේ නැහැ. ඒ තරමට පට්ට කතා කියපු එකේ තමයි විමල් වීරවංශ කියන්නේ. එතකොට විමල් වීරවංශත් එක්ක මේ කට්ටිය මේ විදිහට වෙන්නත් එතකොට මේ ඇතුලේ දේශපාලන ඩීල් එකක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒක තමයි ඉතින් අර ඉස්සෙල්ල කිව්වාගේ මෛත්‍රීපාලගේ අනිත් කණ්ඩායම, ඒ කියන්නේ ශ්‍රී ලංකා අධිදහස් පක්ෂයේ කණ්ඩායමට දඬුවම් නොලැබෙන්නත් එතකොට විමල් සහ උදේ ගම්මන්පිල එළියට යන්නත් මෙතන යම්කිසි ඇතුලේ කතිකාවතක් තියෙනවා. ඒ කතිකාවට අනුව මේ කට්ටිය වැඩ කරගෙන යනවා. නැත්තම් මේ විමල් වීරවංශ කීලිවල කියන දැන් ඇතුලේ කතා කරා රාජපක්ෂලාට විරුද්ධව කතා කර විදිහට එතන ඒ අර කැඩෙන ඡන්ද ටික ජේපී එකට යන්නේ නැතුව ඒ කට්ටියට නවත්ත ගන්න තමයි ඕනේ. එතකොට මොකද ඒ ශ්‍රී ලංකා අධිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණේ කැඩෙන ඡන්ද කවදාවත් යුඑම්පී එකට යන්නේ නැහැ නේ. එතකොට ඒක ඒ ඡන්ද ටික ඔහෙම් පිටින් යන්නේ ජාතික ජනබල වේගයට. එතකොට ජාතික ජනබල වේගයට යන ඡන්ද ටික නවත්තන්න තමයි මේ කට්ටිය මේ උප්පරවැට්ටිය ගැහුවේ කියන එක තමයි මෙතන තතුදත් ආරංචි මාර්ග කියන්නේ. ඉතින් ඒක නිසා මේවා අපි සූක්ෂමව බලාගෙන ඉන්න මේවා ඔක්කොම දේශපාලන පිටියේ ලස්සන ඩ්‍රාමා. මේ කට්ටිය ඔක්කොම ස්ක්‍රිප්ට් ඉල්ලවලා මේ කට්ටියට ඕන විදිහට ඒ තිර පතවල් ඒව එළියට ගෑල්ලිවලා රග දක්වන එක තමයි ඉතින් කරන්නේ. මේ දේශපාලන පිටි අපිට කවදාවත් කාටවත් තේරුම් ගන්න බෑ. ඒක නිසා මේව සූක්ෂමව බලාගෙන ඉන්න බලාගෙන හිටියොත් එහෙම තේරෙනවා මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසා කවදාවත් ඔයාලට ඕ ජවනිකාව ඉතුරු හරිය බලා ගන්න පුළුවන් තායිස්සහට. මොකද ඕක කවදාවත් කැඩෙන දීගයක් නෙවෙයි කියන එක අපිට හොඳට විශ්වාසයි. මොකද විමල් වීරවංශ කීලිවල කියන්නේ මහින්ද ජනේලෙ එල්ලපු වෙලාවේ පල්ලෙහාට බස්සපු විමලා. ඒක නිසා ඕ විමලවත් ඕ උදේ ගම්මන් පිළවත් ඕ වාසුදේවනානයක් කරවත් ඕ ඉන්න කිසි එකෙක් ඕ පක්ෂෙන් කැඩිලා යන්නේ නැහැ. මොකද මේ වෙලාව විතරයි උන්ට ඉන්න පුළුවන් අවසාන කාලය කියලා ඔවුන් දන්නවා. මොකද සමාජවාදී ආණ්ඩුවක් ලංකාවට ආදරය කරන ආණ්ඩුව, ලංකා මිනිස්සුන්ට ඇත්තට ආදරය කරන ආණ්ඩුවක්, ඒ වගේම මේ ශ්‍රී ලංකා මහ පොළොව ඉක්මනට දියුණුවේ ඉනිපෙත්තර ගෙනියන්න පුළුවන් ආණ්ඩුවක් ආපු දවසට මුන්ගේ අර ඔක්කොම දාපු කේක් එක වටේට දාපු අයිසිං ගැලවිලා ඔක්කොම හොඳට බේරලා මේ වුණාට පස්සේ ඔවුන්ට තේරෙනවා ශ්‍රී ලාංකීය ජනතාවට මේ රාජපක්ෂලා වෙනුවෙන්, රනිල් වික්‍රමසිංහල වෙනුවෙන් අපි ගෙවපු කාලය
අපරාධ කියලා ඒක නිසා එතනින් එහාට ඕ රාජපක්ෂලාට කිසිම පැවැත්මක් නැති බව දන්නවා. ඉතින් ඒක නිසා ඕකුන්ගේ ඕ ෆැමිලිය ඔහොමම අතු ගෑවිලා යන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලන පිටියෙන් අතු ගෑවිලා යන්න ඕනේ. එතන එහෙමුණොත් විතරයි අපට රට හදන්න පුළුවන්. අනිත් එක මගේ ඊයේ වීඩියෝ එකේ තව මේ සාධනීය කතාවක් කරාම මම ඇත්තටම මේ ලංකාවේ මිනිසුන් ඇත්තටම ඇයි මෙච්චර ආදීන විදියට හැසිරෙන්නේ කියලා උද්ඝෝෂණයක් කරාට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. මොකද අපි රාජ්‍ය බලය මේ උද්ඝෝෂණ කරලා මේ රාජ්‍ය බලය පෙරලන්නනේ නේ තමන්ට තියෙන අයිතිය. මොකද බැසිල් රාජපක්ෂල වුණත් මහින්ද රාජපක්ෂල ගෝඨාභය රාජපක්ෂල වුණත් කරේ බලය අල්ලගන්න ඔවුන් ඕන දෙයක් කරන්නේ. ඒ බලය මත ඔවුන් අද එකින් එක ගැලවි ගැලවි එකින් එක ගැලවි ගැලවි තමන්ගේ අයිති දිනා ගන්න ඕනේ. කියන්නේ ඔවුන් බලය ලබා ගන්න පාසුකුපහාරය කරා කියලා කුමාර වෙල්ගම කියනවා. ඒ කුමාර වෙල්ගම කියන විදිහට පාසුකුපහාරය කරලා ඇවිල්ලිවල ඔවුන් කරේ ඔවුන්ගේ බලය ලබාගෙන දැන් එක එක නඩුවෙන් එක එක නඩුවෙන් හැමදාම අර ඡන්ද ප්‍රතිඵලයක් එනවා වගේ මෙන්න අලුත් ඡන්ද ප්‍රතිඵලයක්. බැසිල් රාජපක්ෂ සිල් රැදි නඩුවෙන් නිදහස්, බැසිල් රාජපක්ෂ මේ නඩුවෙන් නිදහස්, බැසිල් රාජපක්ෂ මේ නඩුවෙන් නිදහස් කි කියලා ඡන්ද ප්‍රතිඵල එන්නේ. ඒ වගේ ඉතින් ඡන්ද ප්‍රතිඵල එනවා. ඉතින් හැමදාම ඒක නිසා ඒ කට්ටියට ඒ ඡන්ද ප්‍රතිඵලා වගේ අපේ මිනිස්සුන්ට මේ මහ පොළොව දිනා ගන්න නම් ඇත්තටම අපිට මේ වෙලාවේ අරගලයක් කරන්න වෙනවා. මේ මහ පොළොවේ අරගලය කල්ලිවල තෙල් ටික නැත්තම් කරපල්ල අරගල, පොහොත් ටික නැත්තම් කරල් අපි අපේ අයිතින් දිනා ගන්න. අපිට ඒක තමයි කරන්න තියෙන. එතනින් එහාට අපට අරගලයකින් තොරව සටනක් දිනන්න බෑ. ඒක නිසා කොල්ලනේ කෙල්ලනේ මේක හොඳට ඔළුවට ගන්න, හොඳට මේව කරගෙන වල අපි ජවයෙන් මේක දිනාගමු. මේ මහ පොළොවට හරි මිනිස්සු පිටස තුන්වෙනි බලවේගය ගේන්න අපි වැඩ කරමු කියන ඉල්ලීම කරමින් එහෙනම් අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. සිළු දෙනාට තෙරුවන් සරණයි. අයිබෝන්.